2018 වසරට හිමි සම්මාන තුනක් අරගෙන ආපු බොහොම අපූරු යොවුන් නවකතාවක් මගේ අතේ අද දවසේදී තියෙන්නේ. 2018 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් ඒ වගේම රජත පුස්තක සම්මානයත් ඒ වගේම ගොඩගේ සාහිත්‍ය සම්මානයත් මේ මගේ අතේ තියෙන මේ කෘතියට හිමි වෙලා තියෙනවා. හිඹුටු දෙනිය කඳු පාමුලින් මේ යොවුන් නවකතාව ගැන තමයි අපි අද දවසේදී කතා කරන්නට හිතුවේ. සම්මාන තුනක් අරගෙන ආපු මේ යොවුන් නවකතාවේ තියෙන විශේෂත්වයක් අපි අද දවසේදී කතා කරනවා. ආරාධනා කළා මේ කෘතිය අපේ සාහිත්‍යයට දායාද කළ ප්‍රවීණ ලේඛක පියසිරි මාතරගේ මහතාට. අයිබෝන් ඔබතුමාට. හොඳයි. අපි ආරම්භයක් සපෙමු. මුලින්ම මම කැමතියි දැනගන්න අපි යොවුන් නවකතාව කියලා කියන්නේ මොකද්ද කියන එක ගැන අපි කතා කරමු. ඊට කලින් ඔබ මීට පෙරත් අවස්ථාවකදී මේ යොවුන් නවකතාවක් නිර්මාණය කරලා තිනවා ගම වටකර මල් පිපිලා කියලා. අපි එතනින් ආරම්භයක් මේ යොවුන් සාහිත්‍යයට ප්‍රවිෂ්ඨ වෙමු. ගම වටකර මල් පිපිලා කියන එකේ ප්‍රධාන චරිත දෙකක් තියෙනවා. එකක් ගම්බද ගොවිතැන් කරමින් ජීවත් වෙන කෙනෙකුගේ පුතෙක්. එයාගේ ඒ පවුලෙත් මම මැරිලා. අනිත් එක්කෙනා අම්ම රට ගිහිල්ලා ඇවිල්ලා නැහැ. තාත්තා බීමට පුරුදු වෙලා ළමයාත් මේ ටිකක් හොඳ පැත්තකට ගන්න අමාරු ළමයෙක්. ඉතින් නමුත් මේ දෙන්න යාළුයි. අර කලින් කියපු මිත්‍රයා මෙයාව යාමකට ගන්න හදනවා. හරියන්නේ නැහැ. මේ අවසානේ ගොඩක් සිද්ධි වගේක් තියෙනවා. අවසානේදී යා ගමෙන් පැනලා යනවා. මෙයා වෛද්‍යරෙක් බවට පත් වෙනවා. අවසානයේදී මේ වෛද්‍යවරයාගේ රතේටම මග රැකලා ඉඳලා මංකොල්ල කනවා. නමුත් වැඩිදුර යන්නම් වෙන්නේ නැහැ. යාට ත්‍රියානතුරක් වෙලා ස්පීතාලට යනවා. ගෙනියම් බැලුවාම ඒ වෛද්‍යවරගේ යාළුවා තමයි මංකොල්ල යවට අහුවෙලා තියෙන. පස්සේ පසුතැවිලිනවා. මං කවදා හරි ඇවිල්ලා මේ ඔක්කොම ඇත්තටලා ඔබතුමාට ඔබතුමාගේ වැඩපළ කරගෙන ඉන්නවා කියන එක තමයි මේ කතාව ගැටියෙන් කියන්නේ. හොඳයි. දැන් යොවුන් සාහිත්‍යයට ප්‍රවිෂ්ඨ වෙන්නේ ගම වටකර මල් පිපිලා කියන කෘතියෙන්. හැබැයි ඊට කලනොත් අපේ පියසිරි මහත්මයා කෘතීන් ගණනාවක් සම්පාදනය කරලා තිනවා. මගේ අතේ ඒ කෘතීන් ගණනාවම තියෙනවා. යටත් විජිත යුගයේ පත්තර කතු වැකි ඒ පියසිරි මාත්‍රගේ මහතා විසින් සම්පාදනය කර තවත් කෘතියක්. මිහි කතගේ දූ දරුවෝ ඒ වගේම ගජ මිතුරා මේ ළමා ග්‍රන්ථයක්. ඉන වට බැඳි කුසල ඒත් එතුමාගේ තවත් කෘතියක්. පැරණි ලක්තිව රහත් හිමිවරු සහ ඒ වගේම හිත සැනසුමට යන ගමනේ අධිරාජ්‍ය කුමාරවරුන්ගේ ලංකාව නම් වූ කෙලිබිම මේ ආදී වශයෙන් බොහෝ කෘතීන් එතුමා නිර්මාණය කළ තුන අපි ඉදිරි වැඩසටහන් වලදී වරින්න අපට ඒ කෘතීන් සාකච්ඡාවට බඳුන් කරන්නට හැකියාවක් තිබෙනවා. මොකද අපි අද විශේෂ අවධානය යොමු කරන්නේ හිඹුටු දෙනිය කඳු පාමුලින් කියන යොවුන් නවකතාවට. හොඳයි. පියසිරි මහත්මයා, ගම වටකර මල් පිපිලා යොවුන් නවකතාව ලිව්වට පස්සේ ඔබ ලියන මේ හිඹුටු දෙනිය කඳු පාමුලින් කියන කෘතියට සම්මාන තුනක්ම හිමි වෙනවා. 2018 මේ හොඳම යොවුන් නවකතාවට සම්මාන තුනක් හිමි වෙනවා. හොඳයි. දැන් අපි යොවුන් නවකතාව ගැන කතා කරනකොට යොවුන් නවකතා බොහොමයක් හැම වසරකදීම එළියට එනවා. මම හිතනවා ඉස්සරටත් වඩා මේ යොවුන් නවකතාවට යම් පිබිදීමක් තියෙනවා. බොහෝ ලේඛකින් මේ සම්බන්ධයෙන් අවධානයක් යොමු කර තිබෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් වීරක්‍රියා, ත්‍රාසය, භීතිය, ඒකම මායාවන් වලින් හෙබී කතන්දරත් මේ අතර තියෙනවා විවිධ තලවල. හොඳයි. දැන් සම්මාන තුනක්ම හිමි කරගෙන තියෙන එකම කතන්දරයක් බවට පත් වෙන මේ හිඹුටු දෙනිය කඳු පාමුලින් කියන යොවුන් නව කතාව ගැන කතා කළොත් අපි සමස්ත යොවුන් නව කතාව ගැන ඉස්සලා ආරම්භයක් සපයමු. මේ යොවුන් නව කතාව ගැන කියන්නේ කලින් යොවුන් විය කියන්නේ මොකද්ද කියලා අපි කතා කරන්න ඕනේ. ලෝකේ මනෝවිද්‍යාඥයෝ, අධ්‍යාපන විද්‍යාඥයෝ මේ යොවුන් විය කියන එක තීරණය කළා. සාමාන්‍ය තීරණයක් තියෙන පොඩි පොඩි වෙනස්කම් තිබුණත් දැන් අපි දන්නා මිනිස් ජීවිතයේදී බිළඳු විය, ලදරු විය, ළමා විය කියලා තියෙනවා. ළමා විය ළඟට එන්නේ යොවුන් විය. ඊට පස්සේ තරුණ විය. ඉතින් මේක සාමාන්‍යයෙන් සලකන වයස 12 17 අතර කාලය යොවුන් විය කියලා.
නැත්තම් පාසල් පන්ති හැටියට ගත්තොත් 6 වසරේ සිට 11 වසර දක්වා. ඉතින් මේ වයසේ තමයි දරුවන්ගේ ගොඩක් වෙනස්කම් ඇති වෙන්නේ. ශාරීරික වෙනස්කම් ඇති වෙනවා. අපි දන්නවා පිරිමි ළමයින්ගේ කටහඬ වෙනස් වෙනවා. මේ ක්‍රමෙන් රැවුල් වැඩෙන්න පටන් ගන්නවා. ඒ වගේ දේවල් තියෙනවා ගෑන ළමයින්ගෙත් ඒස වැඩි වී පැමිණීම ඔය අතරතුර ඊට වඩා වෙනස් විදිහට වෙන්නත් පුළුවන්. නමුත් මේ මනෝවිද්‍යාඥයෝ තීරණ කළ මේ හොයාගෙන තියෙනවා මේ කාලේ තමයි ජීවිතේ කැළඹිලිම යුගය කියලා. ළමාවියෙන් තරුණ වියට යන අතර කාලේ මේ කාලේ මේගොල්ලන්ට දෙමව්පියන්ගෙන් එක්තරා දුරකට නිදහස් වෙන්නත් ඕන. නමුත් දෙමව්පියන්ගේ මේ ආරක්ෂාව ඒගොල්ලන්ගේ උදව් ඕන කළා තමයි. ඒ වගේම මේගොල්ලෝ අලුත් වීරයෝ හොයන්න කැමති. තමුන්ගේ යාළු අතර වෙන්න පුළුවන්, පාසලේ වෙන්න පුළුවන්. ඒ වගේ වයසක්. එතකොට මේ අය සඳහා ලියවෙන යෝන් නවකතාවත් ඒ වයසට ගැලපෙන චරිත සිද්ධි ඒ වගේ දේවල් වලින් යුක්ත වෙන්න ඕන ළමයාගේ මානසික සංවර්ධනයට උදව් දෙන කෘතියක් වෙන්න ඕන. යම්කිසි ජීවිතයට මඟ පෙන්වීමක් කරන දෙයක් වෙන්න ඕන කියලා ලෝකේ නවකතා ගොඩක් යෝන් නවකතා පහළ වෙලා තියෙනවා. අපේ භාෂාවට පරිවර්තනය වෙලා තියෙනවා. අපේ රටේ අපි දන්න ප්‍රධානම යෝන් නවකතාව තමයි මඩොල් දුව. ඊට පස්සේ ටීවී ළංගරත්න මහත්මයාගේ අඹ යහළුව, තිලක, ඒ වගේ පොත් පහළ වෙලා වගේ තියෙනවා. මම මේ යෝන් නිය ගැන යෝන් නවකතා ගැන බොහොම කෙටියෙන් කිව්වේ. තව පොඩි කාරණයක් කියන්න ඕනේ. මේකට අපි වස්තු බීජය ගන්නකොට අනික් නවකතා වලට වඩා වෙනස් වෙන්න ඕනේ. අනික් නවකතාවකින් ඕන දෙයක් කියන්න පුළුවන්. අඹුතැමි සම්බන්ධ, අනියම් සම්බන්ධ, ගැටුම් වගේ. නමුත් මේකෙදි අපි ළමයාගේ ජීවිතයට බලපාන ආදර්ශමත් කතා තමයි ලියන්න ඕනේ. ඉතින් ලෝක ලේඛකයෝ කියන නවකතාවකට වඩා අමාරු දෙයක් මොකද මේ සීමාව තුළ ඉඳගෙන කතාවක් ලිවීම කියන එක. හොඳයි. හිඹුටු දෙනිය කඳුපාමුලින් ඔබ ලියන්නේ ඔය මුලින් කිව් ඔය සියලුම කාරණා හේතුපාදක කරගෙන සහ ඒ කාරණා පිළිබඳ යම් හැදෑරීමක් කරලා. ඒ කියන්නේ යෝන් විය කියන්නේ මොකක්ද? එතකොට යෝන් වියේ ඉන්න දරුවන්ගේ මේ ඒ වයසත් එක්ක තියෙන කැළඹිලි සහගත ස්වરૂපයත් එක්ක අපි දරුවාට මොකද දෙන්නට ඕනේ? ඒ කියන්නේ මේ තරුණ අවදියත් නෙමේ, ළමා අවදියත් නෙමේ, ඒ අතර මැද වයස. හොඳයි. දැන් මෙතනදී ඔබ මේ තෝරාගත්තු කතා තේමාව අපි දැකලා තියෙනවා. යෝන් සාහිත්‍ය තුළ වැඩියෙන් අපිට දකින්න ලැබෙන්නේ වීරක්‍රියා, ඊට පස්සේ සමහර ත්‍රාසය, භීතිය, ඒත් එක්කම සමහරලාට අපි දකිනවා කාල්පනික ලෝකය. ඉතින් මේ ආදී වශයෙන් සමහරලාට නිකන් මේ යෝන් පිරිස අපි සුරංගනා ලෝකවලට ගෙනියන අවස්ථාත් අපි දැකලා තියෙනවා. මෙතනදී ඔබ කොයිතරම් මේ යෝන් සිත්වලට ආමන්ත්‍රණය කරන්න, එහෙම නැත්නම් යෝන් සිත්වලට කතා කරන්න, ඔවුන්ගේ මේ තියෙන සාහිත්‍යමය රසය එළියට ගන්න? මොකද යෝන් සාහිත්‍ය කියන්නේ යෝන් පරපුර විතරක් කියවන එකක් නෙමෙයි. මේක සමහරට කුඩා දරුවෝ කියන, වැඩිහිටිය, ඒක වයස් ભેදයකින් නැතුව කියන. හැබැයි අපේ ඉලක්කය වෙන්නේ යෝන් මේ කතාව කියවීමේදී මට ගත්තොට අපි ළමයින්ට ධෛර්ය දීමන්නේ. ළමයින්ට විවිධ ගැටලු තියෙනවා, විවිධ ළමයි ඉන්නවා. අපි අහලා තියෙනවා යෝන්ුවේ සමහර ළමයි සුළු දේවල් වලින් ජීවිතේ නැති කරගන්න දේවල් විභාගෙන් ඉස්සත් එතන තමයි කර විභාගයක් පෙළුණාම මොකක් හරි තර්ජනයක් කළාම වගේ දේවල් මෙලකලා තියෙනවා. දැන් මම මේකේ මේ කතාවේ පෙන්නන්නේ මේ ළමයාට නැති වෙන්න තියෙන සියල්ලම නැති වුණා. භූමි කම්පාවකට, නායාමකට යට වෙලා ගේ දොර, තමුන්ගේ දෙමව්පියෝ ඔක්කොම නැති වුණා. ළමයා කඩේට ගිය නිසා බේරුණා. දැන් මෙයාට තියෙන්නේ අර ඒ වෙලාවේ ඇඳිවත පමණයි. ජීවත් වීමේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. පාසල් පොතක්වත් මොකක්වත් මිතුරෙක් ඒ ගමේ නෑදෑයොත් නෑ. නමුත් එයා ජීවිතේ නැති කරගන්න කල්පනා කරන්නේ. එයාගේ මාම කෙනෙක් එක්කගෙන ඇවිල්ලා, එයාව එක්කගෙන ගිහිල්ලා, එයාගේ නොයෙක් වැඩ කරගෙන බොහොම
අමීර ජීවිතයක් තමයි යට ගත කරන්න ලැබෙන්නේ. ඉතින් මෙතනින් මම දරුපරපුරට දෙන්න හදන්නේ තමුන්ට ගැටලුවක් තියෙන්න පුළුවන්. නමුත් ඊට වඩා ගැටලු තියෙන අය ගොඩක් ඇය ඉන්නවා. අර නන්දමාලිගේ සින්දුවක් තියෙන්නේ මිරිවැඩි සංගලක් කිල්ලා ඇඬුවෙමි. මේ දෙපා නොමැති ඔබ දකින තුර සිර පවාන් දෙකක් කිලෙනවා. දෙපා නොමැති මිනිස්සුත් ඉන්නවා. ඒ වගේ අර ළමයින්ගේ අවධානය තමුන් විතරක් නෙමෙයි තව ගොඩක් ඇය ඉන්නවා. එහෙනම් අපි කොහොම කරලා හරි ජීවත් වෙලා ඒ වගේම පුළුවන් තරම් හොඳ ජීවිතයක් ගත කරලා සාර්ථක කරගන්න ඕන කියන අදහස තමයි මම මේ කතාවෙන් දුන්නේ. ඒ අතරේ නොයෙකුත් ළමගේ ජීවිතයට ගන්න පුළුවන් මේ දේවල් දීලා තියෙනවා. කෙලින්ම කියන්න ඕන නෙමෙයි, කතා රසේ මාර්ගයෙන් ආදර්ශ හැටියට ගන්න පුළුවන් දේවල් කියලා තියෙනවා. හොඳයි, අපි කෙටි විරාමයක් ගනිමු. මේ කතාවේ මේ කතා නායකයා, මේ දරුවා, මේ යෝන් දරුවා කොහොමද තමන්ගේ ජීවිතය දැනගන්නේ? මොන මොන අවස්ථාද අපි සියුම් පරීක්ෂණයකට ලක් කරොත් එහෙම මේ පොතේ තියෙන සියලුම අවස්ථාවන් නෙවෙයි. හැබැයි අපේ සමාජයට යම් පණිවිඩයක් ලබා දෙන්න පුළුවන් අවස්ථා මේ යෝන් නව කතාව හරහා තිබෙනවා. අපි ඊගෙනත් කතා කරමු කෙටි විරාමයක් අරගෙන. හොඳයි, විරාමයෙන් පසුව අපි අලිත් කතා කරන පොත් සමගින් සම්බන්ධ වෙමු. හිඹුටු දෙනිය කඳුපා මුලින් මේ යෝන් නව කතාව පිළිබඳවයි අපි කතා කරමින් සිටියේ ප්‍රවීණ ලේඛක පියසිරි මාත්‍රගේ මහතා සමගින්. මම කැමතියි දැනගන්න දැන් කමල් තමයි මේ යෝන් නව කතාවේ ප්‍රධාන චරිතය බවට පත් වෙන්නේ. කමල් තමන්ගේ ජීවිතයේ දැන් තමන්ට සියල්ල අහිමි වූ තැන, ඔහු ජීවිතය හොයාගෙන යන ඒ සියුම් තැන් මං හිතනවා අපි පොඩ්ඩක් කතා කරන එක හොඳයි. මේ තමයි අපිට ආදර්ශයක් ලබා දෙන්න පුළුවන් අවස්ථාවන්. මේ හිඹුටු දෙනිය කන්දේ කොටසක් නායකයාට පස්සේ දැන් ඉන්න තැනකුත් නැති වෙනවා. මේකලගේ අම්මලා තාත්තලා ඈත ප්‍රදේශයෙන් ආපු නෑදෑයෝ කවුරුකුත් නැහැ. දැන් අනික් මිනිසුන්ටත් මෙයා නවත්ත ගන්න විදිහකුත් නැහැ. උගක් කීප දෙනෙක් මැරිලා ගේදුර ගැටිලා. ඉතින් දැන් මේ පන්සලේ කතා කර කර ඉන්නවා යාළුවොත් එක්ක. මොකද කරන්නේ? ඔහොම ඉන්න අතරේ ඈතගමක ඉන්න මෙයාගේ මාමා අම්මගේ මල්ලි කෙනෙක් එනවා. යන් මම ගිහිල්ලා මේ ඉස්කෝලේකටත් යවන්නම් කියලා ඈත ගමකට එක්කගෙන යනවා. මෙයා ඈත ප්‍රදේශයක ආණ්ඩුවේ කැලෑවකින් කොටසක් එලි කරගෙන ගොවිතැන් කරමින් ඒ ජීවත් වෙනවා. දැන් මේ කමල් ලැබුව නොයෙකුත් වැඩ ගන්නවා. පාසල් යැවීමක් නැහැ. කීප පාරක් උත්සාහ මෙයා කමල් අහනවා, ඒවට උත්තරයක් නැහැ. මුත් කමල් හරි ආසයි. ඒක නේද, කමල් ඉතින් මාමගේ වැඩ කරගෙන ඉන්නවා. උයනවා, පීනවා, හරක් බලනවා, පොඩි පොඩි ගොවිතැනුත් කරනවා. ගිහිල්ලා කඩේට ගිහිල්ලා ළමා පත්‍රයක් එහෙම ඒවා ගෙනල්ලා කියවනවා. මෙහෙම ඉන්න අතර එක දවසක් එනවා ආච්චි කෙනෙක් හිඟමනෙයින්. දැන් කමල් වරින් වර කල්පනා කර කර ඉන්න, මං කොහේ මෙතනින් යන්න ඕනේ, මොනවා හරි කොහොමද යන්නේ, ක්‍රමයක් නැතු ඉන්නේ. ඉතින් අර ආච්චි ආවම මෙයාට එකපාරට ගැස්සෙනවා. දැකින්නේ තමුන්ගේ මැරිච්ච ආච්චි වගේ. ඊට සමානයි එයා හිඟමනේ යනවා. පස්සේ යාට මාමගේ බත්තුන් යන තිබුණ ඉතුරුලා ටික කන්න දීලා ඔහොම ඉන්නවා. මාමගෙන් ගුටික්කනවා. තව සිද්ධියක් තමයි එක දවසක් ඒ ළඟ ගෙදරක ළමයෙකුට සර්පෙක් කාලා ඒකට උමනා කරන බේතකට මේ අලු කෙහෙල් අල්ලහු ඇන්ඩෙනවා. දැන් මාම නෑ. පස්සේ මෙයා කියනකොට මෙයා කල්පනා කරන මොන වුණක් කවන්නේ මං ඒක ගලවල දෙනවා කියලා. ඉතින් එදා මාමගෙන් ගුටි කනවා. ඉතින් එහෙම ඉඳලා මෙයාගේ යාළුව කට්ටියක් මාර්ගයෙන් ආරංචි වෙනවා මාමල නැති වෙලා ළඟ තියෙන ඇලකට නාන්න යනවා. එතෙන්දී එනවා මාම දැන් ළඟදී විවාහයකුත් කරගන්න යනවා. තොර මෙයා කල්පනා කරනවා දැන් මට කෙනෙක් නෙමෙයි දෙන්නෙකුගේ වැඩ කරන්න වෙනවා, මොනවෙයිද දන්නේ කියලා ආච්චිගෙන් අහලා තිබුණා කොහෙද ඉන්නේ කොහොමද යන්නේ කියලා. පස්සේ මෙයා හිටපු ගම මාමත් නැති වෙලාවක කෙළේ දිගේ එතන ගියා, රේල් පාරක් දිගේ ගිහිල්ලා නැවත බස් එකේ ගිහින්
බස් දෙක තුනක ගිහිල්ලා රාජ්චින්න තැන හොයාගෙන එන්න. ආච්චින්නේ පැල්පතක. පැල්පත් ගණනාවක් තියෙනවා. පස්සේ ඉතින් එහෙම ඉඳගෙන ආච්චිට කියනවා මේ මට යන්න තැනකුත් නැහැ. මං ආච්චිත් බලාගෙන ඉන්නම් කියලා. ඉතින් මෙයා කියනවා හැබැයි මම මොනවහරි කරලා මේ ආච්චිට කන්න බොන්න දෙනවා. ආච්චි මේ නිකා කෑමේ යන්න එපා කියලා ඉතින් මෙයා ආච්චි නැති අතර යන පාර දිගේ ගිහිල්ලා කුලී වැඩ හොයාගෙන ගිහිල්ලා කීයක් කීයක් හරි හොයාගෙන සල්ලි ටිකක් හම්බ වෙනවා මෙයාට. ඊට පස්සේ පොළට ගිහිල්ලා ආච්චිත් එක්ක පොළට යනවා. ආච්චිට කියන්නේ නැහැ මොකටද කියලා. ඉතින් පම්මිටියක් එහෙම ගෙනල්ලා ඉතින් ආච්චිට පන් වෙන්න බව ඕන පුළුවන් බව දැනගෙන තියෙන්නේ පන් වීමෙන් පටන් ගන්නවා. බොහොම සූක්ෂම විදිහට අලුත් දෙයක් නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. උත්සාහ කරන්නේ. එයා මොකද කමල් දන්නෝ එයාගේ ආච්චිලත් පැදුරු ඉව්වා. ඒ වගේ ලේති මේක අර පොඩ්ඩක් ආගමික පැත්තටත් මේක කරන පළවෙනි පැදුරු ගිහිල්ලා පන්සලට පූජා කරනවා. ඔය අතර මෙයාට මග පෑදෙනවා ඉස්කෝලකට යන්න. ඉතින් අර කතාව දිග්ගැස්සන දිග නිසා මම ඒ ටික වැඩි කියන්න යන්නේ. ඕන පාසලුත් යනවා. පාසලේදී දැන් මෙයාට එක එක දේවල් ළමයි කියන ඉංගන්නගේ උණු පිරයි අරෝ මේවා ඒව අපහාස විඳින්න සිද්ධ වෙනවා. ඒව සිද්ධ වෙනවා. ඔය අතර තියෙනවා දිගක් දිගට කියලා කවන්නේ. අපිට පොඩි වෙලාවක් තියෙනවා තව. ඉතින් මේ එක ළමෙක් ඩෙන්ගු ඇදිලා මැරෙනවා පාසලේ. දැන් මෙයා කල්පනා කරනවා පැල්පත්තිකේ අපි පිරිසිදු කරමු කියලා. කොහොම හරි ළමයි ටික මේගොල්ලෝ පාසල් ගුරුවරයෙකුතුලා ඒ ටික පිරිදු කරනවා. ඊට පස්සේ මෙයාගේ යම් කිසි නායකත්වයක් ඊතර තියෙනවා. අපි ගමේම මේක කරමු කියලා ගමට පන්සලේ රැස්වීමක් ඇඳවලා අර හිතවත් ගුරුවරු සෞඛ්‍ය පරීක්ෂක මහතුරු ගෙනල්ලා ගමට මෙයාලා ගමේ මේ ශ්‍රමදානයක් කරනවා. මෙතෙන්දී ටිකක් අර මෙයාට පොඩ්ඩක් වෙනස්කම් කරපු ළමයින්ට පොඩ්ඩක් වෙනස් වෙන්න සිද්ධ වෙනවා. අවසානයේදී මේ ආච්චිගේ පුතෙක් ඉන්නවා. එයා මේ උසස් අධ්‍යාපනය සඳහා පිටරට ගිය ගමන් ආච්චිට ගෙදරින් යන්න වෙනවා. නමුත් දැන් පුතා ඇවිල්ලා දැන් පුතාට ආච්චිව හොයාගන්න බැරි වෙනවා. ආච්චිත් මේ ඉංගමන යන්නේ කොහේ හරි එහෙම වෙලා කියලා. පස්සේ දවසක් පොලේ ගිහිල්ලා එනකොට එකපාරට ජීප් එකක් නවත්තලා කතා කරනවා. එයා බැලුවා ප්‍රදේශයේ උප මේ දිසාපති වගේ. ඊට පස්සේ දැන් මෙයා අලුතෙන් ගම්මානයක් හදන අලුතෙන් වැවක් හදලා හදලා මේ සෙනඟ පදිංචි කරනවා. කමල්ලානවා සර් මේ අපි මේ බැල්පත් වල ඉන්න ඇටත් බැයිද ගෙවල් ටිකක් එහෙම දෙන්න කියලා. සුසුකම් තියෙනවා නම් දෙනවයි කියනවා. ඊට පස්සේ ආපහු ඒගොල්ලන්ට ගෙවල් දීලා මේ උත්සවෙත් පවත්වනවා. ඉතින් ආච්චි එහෙම කතා කරනවා මෙයාට ඒ යන්න. ඒගොල්ලන් ගෙදරට ආච්චිම ගිහිල්ලා යකෝ මට බෑ මම මේ ඉස්කෝලේ මේ ගමේ මේ ටික මට දාලා යන්න බෑ. පස්සේ අර ගුරුවරයා කතා කරනවා එහෙනම් අපි අපේ ඉස්කෝලේ මේ මෙයාව නවත්තම් කියලා. අවසානයේදී මම අර පොඩි බෞද්ධ දර්ශනේ තියෙන එකක් දෙන්නේ. දැන් ආච්චිටත් පුතා හම්බුණා. අර මිනිස්සුන්ටත් ගෙවල් හම්බුණා. මෙයාට මොනවද තිබුණත් කවුරුවත් නැහැ. එතෙන්දී අර හමුදුරගේ බණ කොටසක් අර හිඹුරු දෙනේ පිරිස මැරිච්ච වෙලාවේ කරපු ධර්මදේශනයෙන් කොටසක් අපි මෙතෙන්දි මෙයා කරනවා. අපිට මේ සංසාරයේ ආත්ම ගණනාවක් අපේ අම්මලා තාත්තලා මැරිලා ඇති අපි අඬපුව කෙලවරක් නැහැ කියලා එතනින් තමයි ඉවර කරන්න කතාව. මට මතක තියෙනවා. හොඳයි මම හිතනවා මේ අර හැමදාමත් අපි දකින්නේ අර වීර ක්‍රියාම පමණක්. දැන් වීර ක්‍රියාවක් කියන එක කියන්නකොට අපිට මේක විවිධාකාරයේ අර්ථකථනයන් කරන්න පුළුවන්. කමල් කියන්නේත් වීරත්වයෙන් සලකන්න පුළුවන් චරිතයක්. මොකද දැන් කමල් කවදාකවත් තමන්ගේ ජීවිතය අතාරින්නේ නැහැ. තමන්ට සියලු දේවල් අහිමි වෙනවා. පවුලේ සියල්ල සියලුම දෙනා අහිමි වෙනවා. තනි වෙනවා. හැබැයි ඔහු ජීවිතය කොහොම හරි ජීවත් කරවන්න මාර්ගයක් හොයාගන්නවා.
ඉතින් මේ හිඹුටු දෙනිය කඳුපාමුලින් මේ යොවුන් නවකතාවත් එක්තරා විදිහක බලනකොට ජීවිතයේ අභියෝගාත්මකව ජීවත් වෙන්නේ කොහොමද කියන එක, විශේෂයෙන් යොවුන් පිරිස. අර මුලින්ම අපි කිව්වා වගේ මොනවා හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් තමන් ගිහිල්ලා තමන්ගේ ජීවිතේ නැති කරගන්නවද, එහෙම නැත්නම් කලකිරෙනවද, සියල්ල අතහරිනවද, ඒ කියනවට වඩා අපිට දෙයක් අපේ ජීවිතේ කරන්න පුළුවන් කොහොමද කියන එකට ඉතාමත්ම හොඳ මම හිතනවා මේ මාර්ගයක් පාදලා දෙන අවස්ථාවක්. අද දවසේ ස්තුතිවන්ත වෙන අපේ එම්පී ශ්‍රී මහත්මයාට හිඹුටු දෙනිය කඳුපාමුලින් මේ යොවුන් නවකතා පිළිබඳව කතා කරන්නට එකතු වුණාට. 2018 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානත්, ඒ වගේම රජත පුස්තක සම්මානයත්, ගොඩගේ සාහිත්‍ය සම්මානයත් මේ යොවුන් නවකතාවට හිමි වෙනවා. ඉතින් අද දවසේදී පීසිරි මාතරගේ මහතාට අපි සමු දෙන්නේ. ඔබතුමාගේ තවත් වටිනා කියන ග්‍රන්ථ ගණනාවක් තියෙනවා, අපි ඉදිරි වැඩසටහන් වලදී සාකච්ඡාවට බඳුන් කරමු. එතුමාට අද දවසේ සමු දෙනවා. එහෙමනම් අපිත් සමුගෙන යනවා කතා කරන පොත් වැඩසටහනින්. සුබ දවසක්.